हाय भगवान जी, जो कहीं यूट्यूब चैनल का बस आगे बढ़िया नाम मनुष्य नाम भगवान अदो में समूह में साखा चाहिए मेरे भला को थोड़ा नहीं कहने से जैन सासुरी जी सामान्य पाती जीवित के बारे में परिचय है अदा अलग ही कश्मीर के एक अमा भाषा वहा संधि देने हैं ना कश्मीर के मेरे कश्मीर के केते से बड़े हम वाले एमबीएसयूई विषय पहाड़े आगे प्रश्न विटिका प्रश्न सहटिक प्रश्न अनादी वशी रचना प्रश्न अटे पहाड़ों शास्वी सामान्य जनसंधि प्रश्न भाषा सन्नी यानि विषय आधार विद्यार्थी विषय अवधानी मुख्य तो मूल्य कर्मोदिन कार्य अभी अद्वैत साक्षा करो मूल प्रश्न के मूल दिन सहम विद्यार्थी में दैनगत तो मूलिक विषय कर्म देना विषय कर्म वड़ा थोड़ी नोबाबोध कर देना उपरी अध्ययन खड़े की सीख करो तो बनीता सार्थक प्रतिपाया मेरी भाग्य भी लगाई विषय का निर्माण विद्यार्थी वर्ष या सन्नी भाषा सन्नीसाचार जनगति तो मूलिक अवधानी तो मूलिक एक भाषा अदारण प्रधान विषय वाक् विद्या वाक् विद्याकूल वाक् विद्या भाषाओं के बदल सिद्धकंडों पहले के मनोहर चिन्हों देवरी काले तम आपे मातृकाव भाषाओं का सन्निवेदने निजा सन्निवेदने मेवले माँ के से भाषाओं भाविता के भी गए थे अंश देखा भी था तो मेरे प्रश्न पत्र के विद्यार्थी आगे विषय पर आसे होगा इन्हें कहाँ तम जनवादी थुले भाषाओं भाविता कराने को मदद के विषय विद्युत मार्ग मुद्रित मध्यु नव मध्यु मे अंश तुम ही भाषा भाविता करें कहुमत के प्रायोगिक उदाहरण सहित विद्यार्थी जनगत विद्यार्थी निम्दनुमान प्रश्न के असम इलागत केवल उपावधानी कारण भाषा समाज कार्य भारे पीबंध विशेष समाज तुल भाषा ज्ञान भावित किराश प्रधान सन्निवेदन मिलना भाषा सामाजिक साक्षात्कार किसी देने प्रश्न पत्र विद्यार्थी के अवधान विषय पराश मिम पराश तुल अपट साक्षात्कार मौलिक विषय का अनुगुणवाद के विविध मत निर्वचन भाषावे संभव मतवाद विविध विद्यार्थी मतवाद भाषावे संभव प्रधान मतवाद भाषावे उपदिबंध व्यक्ति निर्माणवादी मत भाषावे संभव व्यक्ति परिणामवादी मत सहे भाषावे नवीया संभव मानव भाषा मुख्यतम कार्यभारे सन्निवेदने सन्निवेदने भाषा विविध सन्निवेदन सह समाज कार्यभारे विविध विद्युत भाषा कार्यभारे विभाग विभत्कर्ण निर्वचना विविध विद्या विद्युत
විශේෂයෙන් භාෂාව සහ ආසිත විෂය පැහැදිලි කිරීම තුළ භාෂාවේ කාර්යභාරයේ සිය කෘතිවල පැහැදිලි කර ඇති ආකාරය සහ භාෂාවේ මුඛ්‍යතම කාර්යභාරය සංනිවේදනයේ බැවින් භාෂාවේ සංනිවේදන කාර්යභාරය පිළිබඳවත් ඔබ මෙහිදී අවධානය යොමු කළ යුතුයි. තෙවනුව ඔබේ වසන ඔබ දැනගත යුතු විෂය කනවන්නේ මානව භාෂාවේ විශේෂතා පිළිබඳව. ඇත්තටම මානවයා හැරුණොත් සංනිවේදනයේ නියැලෙන එකම කොටසේ සතුන් බැවින් සත්ව භාෂාවට සාපේක්ෂව මානව භාෂාවේ ඇති විශේෂතා පිළිබඳව මෙහිදී වැඩි අවධානය යොමු කරනවා. මීට අමතරව විවිධ මානව භාෂාව භාෂා විවහාරයක් ලෙස භාවිත කිරීමේදී ඒ තුළ ඇති විශේෂතා පිළිබඳවත් ඔබ අවධානය යොමු කළ යුතුයි. මීට අමතරව විවිධ භාෂාව පිළිබඳව විවිධ උදාහරණ සහ නිර්වචන පිළිබඳව විවිධ තුන්ගේ නිර්වචන සහ පැහැදිලි කිරීම තුළින් මානව භාෂාවේ විශේෂතා කවරක්ද යනවාකට ඔබ මෙහිදී පැහැදිලි කිරීමට වග බලා ගත යුතුයි. සිවුවෙන ඔබගේ අවධානය යොමු කළ යුතු විෂය වරාසය තමයි සංනිවේදන මෙවැනිමක ලෙස මානව භාෂාවේ විශේෂතා සහ ඒ ප්‍රධාන කාර්යභාරය පිළිබඳව. මෙම වාග් විද්‍යානුකූල හැදෑරීමට අමතරව ඊළඟ අධ්‍යයනයේදී ඔබ දැනගත යුතුයි සමාජ සංසිද්ධියක් ලෙස භාෂාව භාවිත කිරීමේදී දක්න ලැබෙන විශේෂතා පිළිබඳව. විශේෂයෙන්ම අප දන්නවා භාෂාවගත් කටෙහි එය ප්‍රධාන අංශයන් කිහිපයකට බෙදෙනවා. එහිදී සමාජ තුළ භාවිත කරන ප්‍රාදේශීය භාෂා, සමාජ උපභාෂා යන ආදී පිළිබඳව ඔබ අවධානය යොමු කළ යුතුයි. මීට අමතරව සංස්කෘතියත් භාෂාවත් අතර ඇති ප්‍රධාන සම්බන්ධතාවය එනම් සමාජ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස උපදින සංස්කෘතිය තුළ භාෂාවයි සංස්කෘතියයි අතර ඇති මූලික සම්බන්ධතාවය ඔබ පැහැදිලි කිරීමට දැනගත යුතුයි. නිසා භාෂාවත් සංස්කෘතියත් අතර ඇති සම්බන්ධතාවය විවිධ දෘෂ්ටි කෝණයන් තුළින් ප්‍රායෝගික නිදර්ශන සහිතව විද්‍යාර්ථියා පැහැදිලි කිරීමට මේ ප්‍රශ්නපත්‍රයේ වග බලා ගත යුතුයි. මීට අමතරව ඔබ භාෂාව පිළිබඳ හැදෑරීමේදී නිර්මාණකරුවා නැත්නම් නිර්මාණකරුවා නිර්මාණය සහ භාෂාව ඇත්තටම නිර්මාණකරුවාට සිය නිර්මාණ කිරීමට දායක වන්නේ භාෂාව. ඒ වගේම සමුදයාට නිර්මාණයක් රසවිඳීමට හැකියාව ලැබෙන්නේ භාෂාව. එනම් මිනිස්සේ නිර්මාණකරුවෙක් සිය අත්දැකීම් සමුදය වෙත ප්‍රති නිර්මාණය කිරීමේදී ශ්‍රව්‍ය මාධ්‍ය තුළ, දෘශ්‍ය මාධ්‍ය තුළ, විවිධ මාධ්‍ය තුළ, එසේනම් ජන සාහිත්‍ය තුළ භාෂාව භාෂී නිර්මාණකරණය සඳහා අත්දැකීම් ලබා දීම සඳහා නිර්මාණකරුවන් නැතිනම් නිර්මාපකයන් විසින් භාවිතා කළේ කෙසේද යන්න මෙම කොටස යටතේ ඔබගේ අවධානය යොමු කළ යුතුයි. මීළඟ අධ්‍යයනයේදී විද්‍යාර්ථයාගේ අවධානය යොමු කළ යුතු ප්‍රධාන විෂය කොටස වන්නේ භාෂාව කෙලෙස ජනමාධ්‍ය තුළ විවහාරයක් ලෙස භාවිත කරනවාද. එහිදී අප ජනමාධ්‍ය ප්‍රධාන ධාරාවන් තුනකට යටතේ සාකච්ඡා කරනවා. ඒ තමයි ශබ්ද මාධ්‍ය, ශ්‍රව්‍ය මාධ්‍ය, ශබ්ද මාධ්‍ය, ශ්‍රව්‍ය මාධ්‍ය තමයි. ඒ වගේම ලිඛිත මාධ්‍ය සහ දෘශ්‍ය මාධ්‍ය වශයෙන් විශේෂයෙන් ලිඛිත මාධ්‍ය තුළදී පුවත්පත් භාෂා පුවත්පත් තුළ භාෂාව විවහාරයක් ලෙස භාවිත කරන්නේ කෙසේද? ලැබෙනම් අපසාරක පුවත්පත් භාෂාව ගැන දැනගත යුතුයි. මෙහිදී විද්‍යාඥයා පොදුවේ පුවත්පත් භාෂාව තුළ තිබිය යුතු මූලික ලක්ෂණ පිළිබඳව නැත්නම් ගුණාංග පිළිබඳව මීට අමතරව පුවත්පතේ අන්තර්ගතයේ අනුව කියන්නේ පුවත්පත් තුළ සත්‍යතල කාටුන් ලිපි, කතු රැකිය, විශේෂාංග,
පමණක් නොව චිත්‍රගතා බෙස දැමීම් බලපවා කොහොමද භාෂාව භාවිතා කරලා තියෙන්නේ ලේඛන උදෙසා කියන කාරණය අවධානය යොමු කළ යුතුයි. ඊළඟට රූපය නැතිනම් දෘශ්‍යමාදී පදනම් භාෂා පදනම රූපය බැවින් අප සිනමාව තුළ සහ රූපවාහිනිය තුළ රූපය භාෂා විවහාරයක් ලෙස භාවිතා කර ඇත්තේ කෙසේද යන්න ඔබගේ අවධානයට යොමු කළ යුතුයි. ඒ අනුව නිර්මාණ සිද්ධිය රචනය සේම රූපය රූපයක ගුණාංග රූපයක භාෂා විවහාරය සහ රූපයක සහ සිනමාව යන ප්‍රායෝගික මාධ්‍ය විවහාරයන් තුළ නිෂ්පාදකයන් නිර්මාණකරුවන් අධ්‍යක්ෂකවරුන් රූපය භාවිතා කර ඇත්තේ කෙසේද යන්න විද්‍යාර්ථයාගේ අවධානය යොමු කළ යුතුයි. අවසාන වශයෙන් මාධ්‍ය සහ භාෂා භාවිතය තුළ ගුවන්විදුලි භාෂාව පිළිබඳව විද්‍යාර්ථයාගේ අවධානය යොමු කළ යුතුයි. ගුවන්විදුලි පදනම ශබ්දය බැවින් ශබ්දය භාෂා විවහාරයක් ලෙස ගුවන්විදුලිය තුළ භාවිතා කරන්න කෙසේද යන්නත් ගුවන්විදුලිය තුළ නිවේදකයින් වැඩසටහන් නිෂ්පාදකයින් සහ විවිධ ශබ්ද මාධ්‍ය නිර්මාණකරුවන් භාෂා විවහාරයක් ලෙස ශබ්දය කතනය සහ ඉතුරු භාෂාත්මක අංග භාවිතා කරන්නේ කොහොමද කියන කාරණය ඔබගේ අවධානයට යොමු කළ යුතුයි. මීට අමතරව භාෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී නූතන ඩිජිටල්කරණය හරහා තාක්ෂණීය මාධ්‍ය භාෂා භාවිතය තුළ සිදු කර ඇති වෙනස්කම් නැතිනම් නූතන ඩිජිටල් මාධ්‍ය තුළ තාක්ෂණය සමඟ භාෂාව විනාශ වෙලා තියෙන්නේ කොහොමද කියන කාරණය අප සාකච්ඡා කළ යුතුයි. මීට අමතරව භාෂාව පිළිබඳ අවධානය යොමු කිරීමේදී සංඥාර්ථ වේදේ පිළිබඳ විශේෂයෙන්ම සංඥාර්ථ වේදේ යන පැහැදිලි කිරීම කොනක්ම නොව ජනමාධ්‍ය තුළ සංදේශකරණයේදී සංඥාර්ථ වේදේ යන භාවිතා කළ දේ කොහොමද කියන කාරණය ප්‍රායෝගික නිදර්ශන සහිතව සාකච්ඡා කිරීමට ඔබ දැනගත යුතුයි. මෙන්න මේ කියන විෂය කරුණු පිළිබඳව වඩා නිවැරදි දැනුමක් අවබෝධයක් විද්‍යාර්ථියෙක් තුළ තිබෙනවා නම් ඌට ඒක සාර්ථකව මෙම ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලබා දීමට හැකියාවක් ලැබෙනවා. මීට අමතරව විශේෂයෙන්ම ජන කවිය තුළ ඇති භාෂාත්මක ලක්ෂණත් නූතන ගීපද රචනයේ ගීය පද රචකයා භාෂා විවහාරය භාවිතා කරන ඇති ආකාරයක් චිරන්තන සාහිත්‍ය කෘති සහ අනිත්‍යයෙන් ජන සාහිත්‍ය කෘති තුළ නිර්මාණකරුවන් විසින් භාෂාව භාවිතා කර ඇති ආකාරය පිළිබඳව ප්‍රායෝගිකත්වය ඔබගේ අවධානය යොමු කළ යුතුයි. එසේ නම් මම හිතනවා මම මෙතෙක් වේලා සාකච්ඡා කර කරන කාරණා පිළිබඳව වඩාත් අවධානය යොමු කිරීමක් තුළින් අපගේ විද්‍යාර්ථයන්ට දෙවෙනි වසර ජන සංවේදන විෂයට අදාළව භාෂාව සහ සංවේදනයේ යන කොටස සම්බන්ධව වඩා සාර්ථක පිළිතුරක් ලබා ගැනීමට හැකියාවක් ලැබේවි. ස්තුතියි. අපි මෙවැනි වීඩියෝ නැවත හමු.